අයිබෝවන්, ඔබත් ඔබගේ මෝටර් රථයේ අයිඩල් RPM එකේ දෝෂ සහගත බව නිසා කරදරයට පත් වෙලාද? එසේ නම් මෙම වීඩියෝ එක අවසාන වරතුරු නරඹන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි අද මෙම වීඩියෝවෙන් කියලා දෙන්න යන්නේ EFI රථවල අයිඩල් RPM එක අඩුවීමට හෝ වැඩිවීමට බලපාන හේතු මොනවද කියලා. ඉතින් අපි දන්නවා අයිඩල් RPM එක වෙනස් වීම නිසා තමන්ගේ රථයේ ඇති වී තිබෙන දෝෂය පිළිබඳව බොහෝ දෙනා කනගාටුවෙන් තමයි ඉන්නේ. සමහර වෙලාවට නොයෙකුත් විසඳුම් යෙදුවත් ගැටලුව විසඳුලා නැහැ. උදාහරණයක් විදියට ටියුනප් එකක් කරලත් අයිඩල් RPM ප්‍රශ්නය විසඳිලා නැහැ කියලා Facebook group වල රථවාහන හිමියෝ මැසිවිලි නගලා තියෙන post බොහෝමයක් අපි දැකලා තිබෙනවා. ඉතින් අපි මුලින්ම බලමු EFI රථයක අයිඩල් RPM එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මූලිකවම EFI රථවල අයිඩල් RPM එක ක්‍රියාත්මක වන ආකාර දෙකක් දක්වන්න පුළුවන්. බොහෝ රථවල ඇක්සලරේටර් කේබල් එකකින් RPM එක ක්‍රියාත්මක කරන අතර එවැනි අවස්ථාවල සිදුවන්නේ ඇක්සලරේටර් කේබල් එක මගින් ත්‍රෝටල් ප්ලේට් එක විවෘත කිරීමයි. නමුත් ඒ ආකාරයට ක්‍රියාත්මක කරන රථවල අයිඩල් RPM එක පවත්වා ගැනීම සඳහා ත්‍රෝටල් බොඩි එකටම මේ ආකාරයට වෙනමම අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එකක් සම්බන්ධ වෙනවා. රථේ පැනගැන් වූ මොහොතේ සිට එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එකෙන් ලබා දෙන සිග්නල් එකකින් තමයි මෙම අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපි දැකලා තිබෙනවා AC ඔන් කරාම අයිඩල් RPM එක ටිකක් වැඩි වෙනවා. ඉතින් එහෙම වැඩි වෙන්නේ ECM එකෙන් ලබා දෙන සිග්නල් එකකින් තමයි. තවත් මෝටර් රථවල අපට දැක ගන්න පුළුවන් RPM එක ක්‍රියාත්මක වෙන්නේ ඇක්සලරේටර් කේබල් එකක් වෙනුවට ත්‍රෝටල් බොඩි එකටම සවි වුණු ත්‍රෝටල් ඇක්චුවේටර් මෝටර් එකකින්. ඇක්සලරේටර් පැනල් එකට සවි වුණු පොසිෂන් සෙන්සර් එකකින් ලබා ගන්නා දත්තයන්ට අනුකූලව මෙම ත්‍රෝටල් ඇක්චුවේටර් මෝටර් එක ක්‍රියාත්මක කරවන්නේත් එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එක හරහාම තමයි. එවැනි රථයක අයිඩල් RPM එක ක්‍රියාත්මක වන්නේ ත්‍රෝටල් ප්ලේට් එක සුළු වශයෙන් විවෘත වීමෙන්. ඉතින් මේ ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔබගේ රථයේ අයිඩල් එක පාලනය වුණත් අයිඩල් RPM එක ෆැක්ටරි සෙටින් එකක් ලෙස නිෂ්පාදකයා විසින් තීරණය කරන ලද මට්ටමක තමයි එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එකෙන් පවත්වාගෙන යන්නේ. ඉතින් අපි බලමු මුලින් රථයේ හොඳට තිබුණු අයිඩල් RPM එක කාලයත් එක්ක වෙනස් වෙලා වද දෙන ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සිලින්ඩර් 3ක් හෝ 4ක් සහිත එන්ජිමක අයිඩල් RPM එක 900ත් 1200ත් අතර අගයක පවතිනවා. ඉතින් කාලයක් ධාවනය කරනකොට ත්‍රෝටල් බොඩි එක හා අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එක මත කාබන් තට්ටු තැම්පත් වෙනවා. එතකොට අයිඩල් RPM එක පවත්වාගෙන යන්න අවශ්‍ය වාතය ප්‍රමාණය දහනය සඳහා ලැබෙන්නේ නැතුව යනවා. එවිට අයිඩල් RPM එක අඩුවෙමින් මේ ආකාරයට රථයේ දෙදරීමකට ලක් වෙනවා. හොඳට තිබුණු රථයේ මේ වගේ ගැටලුවක් ඇති කරනකොට හිතට මහත් වදයක් ගෙන දෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක ටියුනප් එකක් කර ගැනීම මගින් මෙම දෝෂය මගහරවා ගන්න පුළුවන්. දැන් ඔබ හිතනවා ඇති මගේ රථයේ ටියුනප් එකක් කරලත් මේ ගැටලුව විසඳුනේ නැහැ කියලා. ඒ ගැන අපි දැන් කතා කරමු. ඉතින් අයිඩල් RPM එක අඩුවීමෙන් හෝ වැඩිවීමෙන් ගැටලු ඇති වෙන්න බලපාන තවත් හේතු සාධක බොහෝමයක් තිබෙනවා. අංක 1 අපිරිසිදු එයා ෆිල්ටර් එක. එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා තියෙනකොට දහනයට අවශ්‍ය කරන වාතය ප්‍රමාණවත් තරම් නොලැබී යනවා. එවිට අයිඩල් RPM එක අඩු වෙනවා. අලුත් එයා ෆිල්ටර් එකක් යෙදීමෙන් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. අංක 2 ත්‍රෝටල් බොඩි එක සහ අයිඩල් එයා කන්ට්‍රෝලර් වැල්ව් එකේ කාබන් තට්ටු තැම්පත් වීම නිසා වාතය ඇතුල් වෙන සිදුරු වැසී යාම හේතුවෙන් ප්‍රමාණවත් වාතය නොලැබීමෙනුත් අයිඩල් RPM එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ත්‍රෝටල් බොඩි එක සහ අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එක ගලවලා නිවැරදිව පිරිසිදු කර ගැනීමෙන් මෙම තත්ත්වය නැති කර ගන්න පුළුවන්. මෙහිදී අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එක ගලවා මෝටරයද ඉවත්කොට පිරිසිදු කරගත යුතුයි. එසේ නැතිනම් වාතය ගමන් කරන කවුළු පමණක් පිරිසිදු කිරීමෙන් ගැටලුව විසඳෙන්නේ නැහැ. මොකද මෝටරයට සම්බන්ධ වන කුඩා ෂාෆ්ට් එක කාබන් බැඳී තිබීම නිසා හිරවීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා එම ෂාෆ්ට් එකත් සමග පිරිසිදු කරගන්න ඕනේ. එතකොට අපිට නිවැරදිව දැනගන්න පුළුවන් වැල්ව් එක ක්‍රියාත්මක වෙන බව. නමුත් සමහර අවස්ථාවල වැල්ව් මෝටරය හිර වෙලා හෝ අක්‍රිය වෙලා තියෙන්න වෙන්න පුළුවන්. එය නිවැරදිව හඳුනාගෙන වැල්ව් මෝටරය හෝ සම්පූර්ණ අයිඩල් එයා කන්ට්‍රෝල් වැල්ව් එක මාරු කළ යුතුයි. එම වැල්ව් මෝටරය නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බයිඩිරෙක්ෂනල් ෆන්ක්ෂන් වලට සපෝට් කරන ස්කෑන් යන්ත්‍රයක් සම්බන්ධ කරලා මෙන්න මේ ආකාරයට අයිඩල් RPM එක අඩුවැඩි කිරීමෙන් බලන්න පුළුවන්. ඒ විදිහට අයිඩල් RPM එක අඩුවැඩි වෙන්නේ නැත්නම් වැල්ව් මෝටරකේ දෝෂයක්.
ඉතින් තවත් මතක තබාගත යුතු වැදගත් කාරණයක් තමයි මෙලෙස ස්කෑන්රයක් කරහා අයිඩල් RPM එක ක්‍රියාත්මක කර පරීක්ෂා කරාට අපට අවශ්‍ය මට්ටමට එය වෙනස් කර ස්ථිරව තබා ගන්න බැහැ. ඒ සිදු කරන්නේ එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එකේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදියට. ඉහත පරිදි RPM එක අඩු වැඩි කරලා බලන්න දෙන්නේ ඇක්චුවේෂන් ටෙස්ට් එකක් විදියට පමණයි. අංක 3 ඉන්ජෙක්ටර්ස්. දුර්වල හෝ දෝෂ සහිත ඉන්ජෙක්ටර්ස් නිසා අයිඩල් RPM එක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අක්‍රීය වූ ඉන්ජෙක්ටර් එකක් නිසා RPM එක අඩු වීමෙන් හා කාන්දු සහිත එහෙම නැත්නම් ලීක් ඉන්ජෙක්ටර් එකක් නිසා අයිඩල් RPM එක වෙනස් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ එන්ජින් ටියුනප් එකක් කරන අවස්ථාවේදී ඉන්ජෙක්ටර්ස් මේ ආකාරයට නිවැරදිව යන්ත්‍ර මගින් පිරිසිදු කර සහ පරීක්ෂා කර ගැනීමයි. අංක 4 ස්පාර්ක් ප්ලග්, ප්ලග් වයර් සහ කොයිල් එක. දුර්වල හෝ අක්‍රීය ස්පාර්ක් ප්ලග් හෝ ප්ලග් වයර්ස් හෝ කොයිල් නිසාත් අයිඩල් RPM එක දුර්වල වෙන්න පුළුවන්. ඔබගේ රථයේ ධාවනය කර ඇති කාල සීමාවට අනුව ප්ලග් හොඳින් පිරිසිදු කර හෝ පරීක්ෂා කර බලා හෝ අලුත් ප්ලග් සහ වයර් වගේම කොයිල් එකත් අලුතින් යෙදීම මගින් මෙම තත්ත්වය මගහරවා ගත හැකි. විශේෂයෙන්ම අලුත් ස්පාර්ක් ප්ලග් හෝ පරණ ස්පාර්ක් ප්ලග් නැවත සවිකිරීමේදී ඒවායේ ගැප් එක රථයේ නිර්දේශිත මට්ටමට තිබේ දැයි පරීක්ෂා කර බලා සවිකිරීම ඉතා වැදගත්. අංක 5 ෆුවල් ප්‍රෙෂර් රෙගියුලේටර් එක. දෝෂ සහිත ෆුවල් ප්‍රෙෂර් රෙගියුලේටර් එකක් නිසා අයිඩල් RPM එකට බලපෑමක් සිදුවිය හැකියි. බාහිරින් ෆුවල් ප්‍රෙෂර් රෙගියුලේටර් එකක් සම්බන්ධ වන අවස්ථාවලදී එම රෙගියුලේටරයට ලබා දෙන වැකියුම් ලයින් එක ගලවා අයිඩල් RPM එක වෙනසක් සිදුවෙනවාදැයි නිරීක්ෂණය කිරීම මගින් ෆුවල් රෙගියුලේටර් එක දෝෂ සහිතද නැද්ද යන්න කියලා හඳුනා ගන්න පුළුවන්. අංක 6 ෆුවල් ෆිල්ටර් එක. දිගු කාලයකින් මාරු නොකරන ලද ෆුවල් ෆිල්ටර් එකක අපද්‍රව්‍ය තැන්පත් වීම නිසා ඉන්ධන ගලා යාම අවහිර වී තිබිය හැකි. නියමිත කාලයට ෆුවල් ෆිල්ටර් එක මාරු කිරීමෙන්ද අයිඩල් RPM එක අඩු වීමෙන් නැතිවෙන දෝෂ වළක්වා ගත හැකිය. අංක 7 ෆුවල් පම්ප් එක. ඉතින් ඔබගේ රථයේ ෆුවල් පම්ප් එක දෝෂ සහිත වූ විට ප්‍රමාණවත් තරම් ෆුවල් ප්‍රෙෂර් එකක් නැති වුණාමත් මේ ආකාරයට අයිඩල් RPM එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ෆුවල් ප්‍රෙෂර් ගේජ් එකක් සම්බන්ධ කරලා ෆුවල් ප්‍රෙෂර් එක මැන බැලීමෙන් ෆුවල් පම්ප් එක දෝෂ සහිතද කියලා හඳුනා ගන්න පුළුවන්. නමුත් මතක තබාගත යුතුයි ෆුවල් පම්ප් එකේ දෝෂය සඳහා ෆුවල් පම්ප් එක ක්‍රියාත්මක කරන රිලේ එකේ දෝෂයක් නිසාත් ෆුවල් ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන නල මගින් ඉන්ධන කාන්දු වීම නිසාත් ෆුවල් ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවන්. අංක 8 වැකියුම් ලීක්. ත්‍රෝටල් බොඩි එකේ සිට දහන කුටීර තුළට වාතය ගෙන යන මාර්ගයේ යම් තැනක වැකියුම් ලීක් එකක් තිබෙන විටදීත් මේ ආකාරයට දෝෂය පෙන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස පළිදුව වැකියුම් හෝස් එකක් නිසා හෝ ඉන්ටේක් මැනිෆෝල් එකේ පැකින් එක දුර්වල වීම වැනි දේ නිසා වැකියුම් ලීක් එකක් ඇතිවෙන්න පුළුවන්. ඒ විට දුර්වල අයිඩල් RPM එකක් ඇතිවෙන්න පුළුවන්. අංක 9 මැප් සෙන්සර්, මැප් සෙන්සර් හා O2 සෙන්සරය ආදී සෙන්සර්ස් වල දෝෂයන් නිසාත් අයිඩල් RPM එක දෝෂ සහගත වෙන්න පුළුවන්. ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කිරීම මගින් මෙම සෙන්සර් දෝෂ සහිතද කියලා හඳුනා ගන්න පුළුවන්. අංක 10 විදුලි පද්ධතියේ යම් දෝෂයක් නිසාත් අයිඩල් RPM එක දෝෂ සහගත විය හැකි. මෙයද බොහෝ කලාතුරකින් සිදුවිය හැකි දෝෂයක්. අංක 11 දෝෂ සහගත එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එක. ඉතාම කලාතුරකින් විය හැකි දෝෂයක් තමයි මෙම එන්ජින් කම්පියුටර් එකේ දෝෂයක් නිසා අයිඩල් RPM එක වෙනස් වීම. මෙහිදී අලුත් වැඩියාවක් කළ නොහැකි දෝෂයක් නම් ECU එක මාරු කිරීම මගින් දෝෂය නිවැරදි කරගත හැකි. දෝෂ සහගත අයිඩල් RPM එකකට බලපෑ හැකි ප්‍රධාන දෝෂ සියල්ලම අපි මෙහිදී කතා කරා. ඉතින් මෙම දෝෂ බොහෝ විට නිවැරදිව හඳුනාගත හැකි ස්කෑන් පරීක්ෂාවක් මගින්. ඒ සඳහා දත්ත විශ්ලේෂණය කිරීමට දැනුම තිබෙන ස්කෑන් ටෙක්නීෂියන් කෙනෙකු සිටිය යුතුයි. ඒ නිසා තමයි අපි නිර්දේශ කරන්නේ එන්ජින් ටියුනප් එකකට පෙර සහ පසු යන අවස්ථා දෙකේදීම ස්කෑන් පරීක්ෂාවක් කිරීම මගින් දෝෂ සහිත හෝ රහිත බව තහවුරු කරගත හැකි. එය කාර්මික මහතාට මෙන්ම රථයේ හිමිකරුද්ද වැදගත්. ඉතින් අපි හිතනවා මෙම කරුණ ඔබට වැදගත් වේවි කියලා. ඔබගේ රථයේ අයිඩල් RPM එක දෝෂයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව දැනුවත් වෙන්න. ස්තුතියි.